මාගේ ගුරුදේවෝත්තම අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පිංගල්ලුකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු. පින්වත්නි, මේ පින්වත් පිරිස ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු අද දවසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට සූදානම් වෙන්නේ. දිනේෂ් නානායක්කාර මහත්මයා ඇතුළු පින්වතුන් තමයි අද ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ. බොහෝ දෙනාට ධර්මය අහන්ට සලස්වනවා. ඒක විශාල පිනක්. මොකද මේ ධර්මයෙන් මේ ධර්මයේ ආශ්චර්ය දෙයක්. ඒ ධර්මය කියන්නේ ප්‍රාතිහාරයක්. ඒ ධර්මයෙන් ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. ඒකට උදාහරණයක් කියන්න. ඊයේ මම වැඩ ඉන්න අසපුවට ළමයි දෙන්නෙක් ආවා. ඉතින් මේ ළමයි දෙන්න ඇවිල්ලා ඈත ඉන්නවා. ඉතින් මේ ළමයි දෙන්න ඇවිල්ලා ඉන්නේ අසපුවේ ඉන්න ළමයින්ගේ යාළුවෝ දෙන්නේ. ඊට පස්සේ කවදාවත් වැස්සකටවත් මේ පන්සලකට ගොඩ වෙලා නැහැ. ඉතින් අර යාළුවා බලන්ට කියලා ඇවිල්ලා. මම එතකොට අර අසුපි වත් කරන ළමයෙකුට කිව්වා, අර කවුද අර දෙන්නෙක් ඇවිල්ලා අර ඈත ඉන්නේ? ඊට පස්සේ කිව්වා, මේ අහවල් කෙනාගේ හඳුරන දෙන්නෙක් කිව්වා. මං කිව්වා, බුදු කෙනෙක්ගේ ධර්මයට හිත පහදවන්න ඔය දෙන්නගේ. ඊට පස්සේ අර මම ඒකට ඒ ළමයට තේරෙන භාෂාවෙන් කිව්වා, ඒකට ඔයාට පුළුවන් විදිහට පොඩි රුකුලක් දෙන්න කියන අර්ථයෙන් මං කො පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කිව්වා. ඊට පස්සේ අර කොල්ල මාත් එක කියනවා, ස්වාමීන් වහන්සේ උන් ධර්මයට ගන්න නම් අලින්ඩ ගහන එකක්වත් ගහන්න වෙයි කිව්වා. මං කිව්වා, ධර්මයට අගෞරව කරන්න එපා. ධර්මයට සමාන කරන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. ඔය ධර්මයට පුළුවන් එක කඩුවෙන් 1000ක් මරපු කෙනෙක්ගේ අතට පාත්‍රයක් දෙන්න පුළුවන්. ඇඟේ වස්ත්‍රයක් නැති කෙනෙකුගේ ශරීරයට කසාවතක් පොරවන්න පුළුවන් නම කී කියා වන්දනා කරවන්න. ඊළඟට මිනිස්සු බැහැර කරන තූ කියලා කෙල ගහන මිනිසෙක් පාරේ යනකොට මිනිගෙඩියක් හොල්ලාගෙන මිනිසුන්ට පාරේ අයින් වෙන්න මේ කසල ගිනිනවා කියන කොල්ලෙක් ළඟ මහා බ්‍රහ්මයාත් වන්දනා කරවන්න ඒ ධර්මයට පුළුවන්. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් දෙයක් තුන් ලෝකෙම නැහැ. භාග්‍යතුන් වහන්සේ සැබෑ බසින් මෙම සෙත සැලසේවා කියලා සෙත් කළා තිනක ලෝකෙට. උඹේ ඒ ධම පිළිගනින් කිව්වා. ඒ ශ්‍රද්ධාව උඹ දිව්‍ය ලෝකෙට අරන් යයි කිව්වා කියලා මං කුටියට ගියා. හවස් කාලේ මං පහළට එනකොට අර ළමයි ඇවිල්ලා කියනවා, ස්වාමීනි හරි පුදුම දෙයක්නේ, අර ආපු ළමයි දෙන්න අසුපේ නවතින්න ඇහුවලු. මං කිව්වා, දැන් උඹම උදේ මොකද්ද කිව්වේ? දැක්කද ධර්මයේ ආශ්චර්යය? මේ බණ පදයක් බුදුරජාණන් වහන්සේට අයිති වචනයක්, ධර්මයට අයිති වචනයක්, සංඝයාට අයිති වචනයක් විහිළුවට ගන්න එපා. ඒකේ පාපේ තමන්ට එනවා. උදාහරණයක් ගත්තොත්, හාඳුර නමක් හිටියා ආරණ්‍යයක. ඒ හාමුදුරුවෝ නිතර කී කියා ඉන්නවා, මේ මම මාර්ගඵල ලැබලා ඉන්නේ. ඊට පස්සේ භාවනාවෙන් ඉන්නවා පැය ගාණක්, නැගිටලා එනවා. අනිත් ආරණ්‍ය උන්නාන්සේලා අහනවා, ස්වාමීනි අද සමාධියෙන් වැඩි හිටියද? නිරෝධ සමාපත්තිය ආයස්මතුන් වැඩි හිටියේ කියනවා. ඊට පස්සේ කියන, කෝ මේ අනිත් අය රහත් වෙලාවත් නැහැ නේ.
අවුරුදු 100ට කිට්ටුයි වයස, මේ හැරමිටියක් ගන්න නැතුන් යනවා. රෑලි සක්මන් කරනවා. හොඳට බණ දහම් කියනවා. අපවත් වුණා. ඊට පස්සේ ආරන්නේ හිටපු සියලු දෙනා හිතලා තියෙන්නේ මහා දිවි රාජෙක් හෝ බඹලෝ ඉපදුනා කියලා. එදෙන් අර සමාධියත් වැඩුවනේ වා. නිරෝධ සමපත්තිය කෙසේ වෙතත් සමාධියෙන් හරි හිටියානේ. නැතනම් කොහොමේ අවුරුදු 100කට කිට්ටු කෙනෙක් හොඳට කොන්ද කිලින් තියාගෙන එක ඉරියව්වෙන් ඉන්නේ පැය ගාණක්? ඕන දවසක් අර වැඩ හිටපු කුටියේම ඉන්නව ණයෙක් වෙලා කතා කළා, උඹ කවුද කියලා. ණයා කතා කරනවා, භූත ණයෙක්. ඇයි උඹ ඔහොම ඉපදුනේ, කවුද කියලා ඇහුවා. මං තමයි මේ කුටි හිටිය කිව්වා. ඊට පස්සේ කිව්වා, ඔච්චර පින් කරලා, ඔච්චර බණ භාවනා කරලා ඔය ලෝකෙට ගියයි. ධර්මයේ තිබ උතුම් වචන මං විහිළුවට ගත්තා. මොනවද උතුම් වචන? සෝවාන්, අනාගාමි, අරහත්, නිරෝධ සමාපත්තිය. ඒ වචන විහිළුවට කතා කළා. ඒතා ශ්‍රේෂ්ඨ වචන විහිළුවට කතා කිරීමේ පාපය තිරිසන් ලෝකෙට ඇදලා දැම්මා. භූත නයි, පින් තියෙනවා, භූත ඉර්ධි. ඒ නාගයාට පුළුවන්, උදාහරණයක් ගත්තොත් අපි ශ්‍රීපාද කන්දම එක දරණෙන් වෙලා ගන්න පුළුවන් ඉනායාට. ඒ තමයි ඉරිදිය. නමුත් තිරිසන් ලෝකේ තිසරණේ වචන විහිළුවට ගැනීම කවදාවත් කරන්න එපා. ඊට පස්සේ පින්වත්නි, ඉතින් ඒ නිසා ඒක තමයි මම මුලින්ම කිව්වේ, මේ ධර්මයේ ආශ්චර්යයි. වචනයකට පැහැදුනත් ඇති මම බුද්ධත්වයට පත් වෙනවා කියන වචනේ අහලා දෙව්ලෝ ගිය කෙනෙක් ගැන අද අපි කියලා දෙන්නේ. හරි යගේ අපූර්ව විස්තරයක්. මේ වගේ විස්තරයක් සම්පූර්ණේ මහන්ඩ ලැබෙන්නේ කෙනෙකුට. අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදෙනකොට ලුම්බිනි සල්වනේ ඒ මොහොතේම මේ පෘථිවි මණ්ඩලයේ තුන් ලෝකෙම ඒ මොහොතේ ඉපදෙන්නේ හතයි. ඒ මොහොතේම ඉපදෙන්නේ හතක්. ඒ මොහොතේම හතක් ඉපදෙනවා කියන්නේ දැන් අපි මේ වචනයක් කතා කරන මේ මොහොතේ මේ ලංකාවේම මිනිස්සු ඉපදෙනවා ඇති සිය ගාණක්. ලෝකෙම දහස් ගාණක් දෙනා ඉපදෙනවා මේ කතා කරන වචනේ මේ මොහොතේ. බුදුරජාණන් වහන්සේ මවකුසෙන් බිහි වෙනකොට හතයි ලෝකෙ පහළ වුණේ. පළවෙනි එක තමයි සම්බුද්ධත්වයට සෙවන සලසන ජයසිරි මහා බෝධින් වහන්සේ. හැබැයි ඒ ජයසිරි මහා බෝධින් වහන්සේ අදටත් තියෙනවා. කොහෙද? අනුරාධපුර උඩමළුවේ. සම්බුදු වෙන මොහොතේ දක්ෂිණ දිසාවට තිබ්බ සාකාරත්නේ. ඊළඟට ඒ මහා බෝධිසත්වයන්ට පාද පරිචාරිකාව වන පතිනිය වන යසෝදරා ඒ මොහොත ඉපදෙන්නේ. ඊළඟට ඒ බෝධිසත්වයන්ගේ මිත්‍රයා වෙන චන් නැමැති. ඊළඟට ඒ රාජ්‍යයේ මනා සිහිනුවනින් සේවාකන් සපේන කාලුදා යමාත්‍යා. ඊළඟට මහා බෝධිසත්වයන් තමන්ගේ පිටින් ගෙනියන කාන්තකස්සයා. ඊළඟට බෝධිසත්වයෝ සක්විති රජ වෙනකොට ආකාශයෙන් ගෙනවන සුදුපාට ඇතෙක් උයනේ පහළ වුණා. ඊට පස්සේ ඒ මහා බෝධිසත්වයෝ සක්විති රජ වෙනකොට දිසා හතරෙන් පහළ වෙන සතර මහා නිදානය. එක නිදානයක් විවෘත කරලා මේ පෘථුවේ සියලු දෙනාටම දන් දෙන්න පුළුවන් නිදාන ඉවර වෙන්නේ නැහැ. රන් රිදී මුතුමැණි. එවැනි නිදාන හතරක් පහළ වෙනවා ඒ මොහොතේම. ඔන්න ඔය හතට කියනවා සහජාත වස්තු කියලා. එයින් අද අපිට දකින්න තියෙන හතෙන් එකක් දකින්නම තියෙනවා නේත්‍රා දෙකට. මේක අපිට ලැබිච්ච වාසනාව. අනුරාධපුරයේ ජයසිරි මහ බෝධිනාථසේ.
ඉතින් පින්වත්නි, දැන් මේ කියන්ට යන්නේ ජයසිරි මහබෝධිනාථ ගැන නෙවෙයි, යසෝදරා උත්තමාවිය ගැනත් නෙවෙයි, ඊළඟට හතර මහා නිධාන ගැනත් නෙවෙයි, අර සුදු ඇතා ගැනත් නෙවෙයි, කාලුදා යමාත්‍ය ගැනත් නෙවෙයි. මේ ඇහැල මාසේ තමයි ඇහැල මහේ අභිනිෂ්ක්‍රමණයට ගිය චාන්නමැතිය ගැනත් නෙවෙයි අද කියලා දෙන්න හදන්නේ. ඒ මහා බෝධිසත්වයන් පිටින් ඔසවාගෙන ගිය කාන්ත ගස්වැය ගැන. පුංචි කාලේ ඉඳලා මුහුරතල් එහි දුවනවා මෙහි දුවනවා රාජ උද්‍යානේ අද සුදු පාට මේ අස්වැයා කාන්තක. ඊට පස්සේ මහා බෝධිසත්වයන් ප්‍රිය කරන මස්වැයා වුණේ කාන්තක අස්වැයා. ඇහැල මහේ සඳ නැගගෙන ඉද්දී, ඇසල පුම් පෝය දවසේ එළඹෙද්දී, සතර පෙර නිමිති දැකලා කලකිරීමෙන් හිටපු මහා බෝධිසත්වයෝ රාත්‍රී චන්නට කිව්ව කාන්තකස්වේ හදන්න කියලා. ඉතින් කාන්තකස්වේ අපිටින් අභිනිෂ්ක්‍රමණය කළා. ඔච්චරයිනේ අපි දන්නේ. ඊට පස්සේ කාන්තකස්වේ මැරුණා. බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණා. ඇසල පුම් පෝය දවසකම දම්සක් පැවැතුන සූත්‍රය දේශනා කළා. පින්වත්නි, ගිම්හානේ පළමු වෙන වසන්ත කාලෙට මල් පිපෙනවනේ, ඒ වගේ තමයි ඇසල මහින් දේශනා කරන්නට ගත්ත ශ්‍රී සද්ධර්මය පුරා 45ක් දේශනා කරද්දී මල් පිපෙනා වගේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී හැම තැනම මාර්ගඵලලාභයෙන් පහළ වුණා. මාර්ගඵලලාභයෙන්. ඊට පස්සේ දවසක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලෝ වැඩියා. දෙව්ලෝ වඩිනකොට දිව්‍ය ලෝකයේ දැක්කා පුදුම දිව්‍ය විමානයක්. දැන් මේ විස්තරය තියෙනවා. හරියට පුන්න මාසේ යතා චන්දෝ නක්කත් පරිවාරිතෝ, හරියට මේ හඳ තියෙන දවසක නැකත් අරු පිරිවරාගෙන ඉන්න හඳක් වගේ, පෝය දවසට නැකත් අරු පිරිවරාගෙන ඉන්න හඳක් වගේ, සමන්තානු පරියාති තාරකාධිපති සසි තරු පිරිවරාගෙන ඉන්න සඳක් වගේ හාත්පස බබලුවමින් ගමන් කරනවා එක දිව්‍ය විමානයක්. ඊට පස්සේ තතූපමං ඉදං ව්‍යම්හං දිබ්බං දේව පුරම්හිච, ඒ දිව්‍ය විමානේ ඒ වගේ අතිරෝචිති වන්නේන උදයන්තෝ රන්සිමා, හරියට හිරු උදා වෙලා රශ්මිය විහිදුවනා වගේ තමයි අර දිව්‍ය විමානේ පේන්නේ. දිව්‍ය විමානයක් කියන්නේ හරි පුදුම එකක් පින්වත්නි, පුදුම ආලෝකයක් පේන්නේ. සාමාන්‍යයෙන් දිව්‍ය විමානයක් එකපාරම දකින්නකොට දෙවිවරු පේන්නේ නැහැ, ආලෝකය තමයි ඉස්සලාම පේන්නේ. ඒ ආලෝකයේ ඇතුලෙන් තමයි දිව්‍ය විමානය තියෙන්නේ. ඒ දිව්‍ය විමානේ හැම දෙයක්ම තියෙනවා. දැන් මේ දිව්‍ය විමානේ ගන්නකොට ඒ දෙවියන්ගේ මාලිගාව රන් රිදී මුතු මැණික් වලින් හදලා තියෙන්නේ, මැවිලා තියෙන්නේ. ඊළඟට බිමට වෛරෝඩි මැණික් ඇතිරිලා තියෙන්නේ. අපිට තේන්නේ මේක අහවල් වගේ කියලා කියන්න විදිහ නැහැ. ඇයි? මනුස්ස ලෝකේ දිව්‍ය විමාන නැති නිසා. මේ කියන විස්තර හිතට යන්නේ තේරෙන්නේ දිව්‍ය ලෝකේ ගිය කෙනෙකුට තමයි. ඒ නිසා දැන් අපි වචන වලින් හරි තේරුම් ගන්න බලමු. ඊට පස්සේ මේ දිව්‍ය විමානේ හරි රම්‍ය කූටාගාර තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය විමානේ මාලිගාවේ ගොඩාක් වහලවල් තියෙනවා. හරි ලස්සනයි. පොකුණු හරි ලස්සනයි. ලස්සන මාළුවෝ ඉන්නවා. අයන දිව්‍ය ලෝකේ මාළුවෝ ඉන්නවා. කර්මාන රූපෝ පහළ වෙච්ච දිව්‍ය මාළු ඉන්නවා. හැබැයි කර්මාන රූප පහළ වුණ දිව්‍ය මාළුව වුණාට ඒක වතුර යන මාළුවෙක්. ඒ තිරිසන් ලෝකෙටමයි ආදි. ඊට පස්සේ වතුර ටික පිරිසිදු ඉපකුණේ ඇතුලේ රත්තරන් පාට වැලි පේනවා. ඒ විමානේ. දැන් දිව්‍ය විමානයක පොඩි සංඥාවක් හරි හිතට ගන්න මේකෙන්. ඊට පස්සේ
ලස්සනට නෙලුම් පිපිලා තියෙනවා, සුදු නෙලුම් පිපිලා තියෙනවා. හුළඟ හමා ගැනෙනකුට හරි සිසිලයි. විඩාවෙන් ඉන්න කෙනෙකුට පොකුණක් ළඟට ගියාට පස්සේ සිහිල් සුළඟක් හමනවා වගේ නිරන්තරයෙන් මේ ඇඟට පහසු සුළඟක් හමනවා ඒ විමානේ. ඊළඟට වන ලැහැබ තියෙනවා, සත්ව සිව්පාව ඉන්නවා, පළතුරු හැදිලා තියෙනවා. ඊට පස්සේ කියනවා ශක්‍ර දේවේන්ද්‍රයා වගේ කිව්ව බලය. ඉතින් ඇත්තටම මේ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන මල් මාලා පළඳාගෙන ඉන්න මහා දිව්‍ය රාජය කවුද මේ? ශක්‍රයාවත්ද? ඊට පස්සේ කියනවා මේ ඉන්න දෙවිවරු ඔබට සතුටු කරවනවා වීණා වාදනය කළා, පංචතූරි වාදනය දීලා සංගීතේ. ඊට පස්සේ කියනවා මේ දිව්‍ය විමානයෙන් බබලන ඔබ මෙච්චර සැප සම්පත් ලැබුවේ මොකක් හරි දානයක් දීලාද? එහෙම නැත්නම් සීලයක් රැකලාද? එහෙම නැත්නම් මොකක් හරි වන්දනාවක් කරලාද කියලා ඇහුවා මේ මුගලන් මහරහතන් වහන්සේ. ඔන්න දැන් තමයි විස්තරය කියන්නේ. කියනවා අහං කපිල වත්තුස්මින් සාක්‍යානං පුරුත්තමේ, උතුම් පුරුෂයන් බිහිවන සාක්‍යවරුන්ගේ කපිල වස්තුවේ තමයි මං ඒ කාලේ හිටියේ. දැන් ඔය විස්තරය කියනවා මං එහෙ හිටියේ සුද්ධෝදන රජුරුවන්ගේ පුතා ඉපදුනේ යම් මොහොතකද, මමත් එදාම ඉපදුනේ. කියනවා මම තමයි කාන්තක. කාන්තකෝ සහජෝ අහං, එදා සහජ වස්තු මං කිවි අරහත, ඒ මොහොතේම ඉපදිච්ච කාන්තක කියලා කියන්නේ මට. ආන දෙවියෙක් වෙලා මේ තමයි අර එදා මැරුණාට පස්සේ ආයේ කාන්තක ගැන එන හෝදුවාව. කියනවා එදා සිද්ධාර්ථ කුමාරයා මැදියන් දැයි අවදි වෙලා මට කිව්වා මේ සිනීදු හම් මේ මස් තියෙන මේ අතෙන් කලවෙට තට්ටු කළා. කලවෙට තට්ටු කළා ඒ කියන හරි ලස්සනයි. සෝමං මුදුහි පානීහි ජාල තම්බ නකේහිච. සෝමං මුදුහි පානි, පානි කියන්නේ අතට, මුදු කියන්නේ ගොඩා මුරුඳුයි අත් දෙක, අත ගොඩා මුරුඳුයි. ජාල ඒ ජාල කියන්නේ ඒක හරි මේ සිව් මේ නම්ය සීලි. ඊළඟට තම්බ නකෙහිච, තඹ පාට නියපොතු තියෙනවා. ශ්‍රීහස්තයෙන් මගේ කලවෙට තට්ටු කළා. කලවෙට තට්ටු කරලා කිව්වා යාළුවා මං උතුන් සම්බෝධියට පත් වෙලා දෙව් මිනිස්සු ලෝකයා ඉතර කරවන්න යන්නේ, මාව උසගෙන යන්න පුළුවන්ද? ඔබ මාව උසගෙන යන ඵලයන් මම මේ ලෝක සත්වයාම ඉතර කරන්න යනවා. මතකයි දැන් අර කියව කතාව? මේක පුදුම කතාවක්. ඊට පස්සේ කියනවා මට ඒ වචන ඇහෙනකොටම මහා ලොකු සතුටක් ඇති වුණා. මගේ හිත පිනා ගියා. ගොඩාක් සතුටක් ඇති වෙලා. අර සතාට තේරෙනවා. ඊට පස්සේ මං ඒ සතුටු සිතින්ම උන්වහන්සේ පිළිගත්තා. අනේ මගේ පිටට එන්ට කියලා මට කියන්න වචන නැහැ. ඊට පස්සේ මහා යසස් ඇති ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මගේ පිටේ නැංගා. මගේ හිත පිනා ගියා. අබිනිෂ්ක්‍ර සසර සත්වයන් සසරෙන් නිදහස් කරවන්නට අලුයම ලු කෙල පිඩක්සේ කාම සම්පත් අත්හැරලා යන්න පිටේ නගිනකොට ඒ උතුම් මහා බෝධිසත්වයන් පිටේ දරා ගන්නකොට ඒ කාන්තක අස්වැයාගේ මේ ඇතිවිච්ච සතුට දන්නේ කාන්තකම තමයි. කියනවා හරීම සතුටෙන් මං ඒ පුරුෂෝත්තමයන් වහන්සේ උසුලාගෙන ගියා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන රජෙකුගේ රාජධානියකටයි ගියේ. අනෝම ගඟෙන් එතර වෙලා හිරු උදා වෙනකොට මාවත් චන්නවත් අත්හැරලා කිසි බලාපොරොත්තුවක් නැතුව පිටත් වෙලා ගියා. මං සිද්ද මෙහෙම මං එහෙනම් යනවා කියලා මේ කලවයට තට්ටු කරලා යන්න හදනකොට මං ඒ උත්තමයන් වහන්සේගේ මුව මඬල දැක්කේ නෑ. මං ඒ උත්තමයන් වහන්සේගේ තඹ පාට නියපොතු තියෙන රත්තරන් පතුල් දෙක දැක්කා.
මං ඒ පතුල් දෙක මට අත් දෙකක් නෑ. ඒ පතුල් දෙක මඳින්ට මට අත් දෙකක් නෑ. මං දිවෙන් ඒ සිරිපතුල් ලෙව කෑවා. මහා වීරයන් වහන්සේ වන පියසට වඩිද්දී මං හඬ හඬා බලාගෙන හිටියා. ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මට නොපෙනී ගියා. එතකොට මට ලොකු අසනීපයක් හැදුණා. ඉක්මනින්ම මරණය සිද්ධ වුණා. අලත්තං ගරුකාබාදං කිප්පං මේ මරණං අහෝ. ඉක්මනට මාව මැරුණා. තව වචනයක් තියෙනවා. අදස්සනේහං තස්ස ශාක්‍ය පුත්තස්ස සිරිමතෝ. ශාක්‍ය පුත්ත ඒ සිරිමත යානන් වහන්සේ මං දැක්කේ නැද්ද ඒ විලාවේ මගේ පපුව පැලුණා කියනවා. පින්වත්නි, එක ධර්මයක් තියෙන ලෝකේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ මුව මඬල බලාගෙන ඉද්දී පාප කර්ම විපාක දෙන්නේ. හරක ඇනලා මැරිච්ච කතා තියෙනවා. හොරු ගහලා මැරිච්ච කතා තියෙනවා. ඒ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියාට පස්සේ තමයි ඒක වෙන්නේ. මේ විස්තරේ අටුවාවේ මම දැක්කේ කෝකාලික බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට දොස් කිව්වනේ. දොස් කියලා ඉක්මනට වැඳලා පිටත් වෙනවා. වැඳලා පිටත් වෙලා බුදුරජාණන් වහන්සේට නොපැනින්ට යම් තැනකට ගියාද, අන්න එතන තමයි ඇඟේ බිබිලි දාන්න පටන් ගත්තේ. කියනවා බලවත් පාප කර්ම තියෙද්දි බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න බෑ කියනවා. ඉක්මනට එතනින් යනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ පියවි නේත්‍රයේ පේන්නේ නැද්ද? ආන් එතෙන්ට ගියාට පස්සේ කර්ම විපාක දෙනවා කියනවා. ආන් ඒ නිසා තමයි ඔය අමනුසාදී ප්‍රශ්න තියෙන අය බෝධින් වහන්සේ ළඟ වැඩි වෙලා ඉන්නේ නැත්තේ. රුවන්වැලි සෑය දිහා බලාගෙන පැය ගාණක් ඉන්න බැරි. බුදුගුණ අහගෙන ඉන්න බැරි. ඒ නිසා තමයි කියන්නේ ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟට යන්න, ඊළඟට රුවන්වැලි සෑය ළඟට යන්න. මොන හරි ආබාධ තියෙනවා නම්, විපාක තියෙනවා නම් දැනගන්න පුළුවන් ඉන්න බෑ. ඉක්මනට එන්න හිතෙන්නේ. ඒ නිසයි කියන්නේ යන්න, ධාතුන් වහන්සේලා සියසින් දකින්න. අපිට දැන් උතුම් ධාතුන් වහන්සේලා, උතුම් සෑරජාන් වහන්සේලා, උතුම් බෝධින් වහන්සේලා, උතුම් ජයසිරි මහ බෝධින් වහන්සේ, උතුම් රුවන්වැලි මහසෑය, උතුම් දළදා හාමුදුරුවෝ, මේ උතුම් බුදුරජාන් වහන්සේ වෙනුවට අපේ පියවි ඇහෙන් දකින්න තියෙන්නේ. මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේට පෙනෙන්ට ඉඳිද්දී පාපේ විපාක දෙන්නේ නැහැ. නැත්තම් කර්මයේ විපාක දෙන්නේ නැහැ. කර්මය කියලා කියන්නේ පාපය, දුක් සහිත පාපය. යම් තැනක බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියාද, මේ පාපයක් නැති වෙලා කන්තකත් මැරුණේ බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියාට පස්සේ. පාරළිය වනේ හිටපු ඇතත් පපුව පුපුරලා මැරුණා. ඒත් බුදුරජාණන් වහන්සේ නොදක ගියාට පස්සේ. නිරේ යන්ට හිටපු ආච්චි බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉන්නකොට හරකෙක් ඇන්නා. ඒත් බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියාට පස්සේ. ඊළඟට බාහ්‍ය දාරුචීරියට හරකෙක් ඇන්නා. ඒත් බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියාට පස්සේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉදින් වෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ කියනවා ඒ පුණ්‍ය කර්මෙන් තස්සේව ආනුභාවේන විමානං ආවසාමිදං. මේ විමානේ මං ඉපදුනේ ඒ මහා බෝධිසත්වෝ පිටේ තියාගෙන ගිය පිණින්. සියලු සැප සම්පත් වලින් මම මේ සතුට වෙන්නේ මහා බෝධිසත්වෝ පිටේ තියාගෙන ගිය පිණින්. ඊට පස්සේ කියනවා මේ යංච මේ අහුවා භාසෝ සද්දං සුත්වාන බෝධියා. මම මට හිතෙන්නේ මං එදා ඇහුවනේ වචනයක් මං සම්බුදු බවට යනවා කියලා. මට හිතෙන්නේ එකම එක දෙයයි, ඒ සම්බුදු බවට මම යනවා කියන වචනේ ඇහුවද ඒ පින්බලෙන් තමයි මං දෙව්ලොව ඉපදුනේ. සම්බුදු බවට යනවා කියන වචනේ අහලා සතුටු වෙලා. ඊට පස්සේ කියනවා තේනේව කුසල මූලේන පුසිස්සං ආසවක්යන්. මං යම් දවසක නිකෙලෙස් වෙනවද මට හිතෙන්නේම ඔය කුසල් වලින් මං නිකෙලෙස් වෙන්නේ. වචනේ අහලා සතුටු වෙලා කවුරු හරි කොල්ලෙක් මහණ වෙන්න ගියා කියනට ගියා කියනවා. අනේ සාදු කියන්නේ කර්මේ නෝ
කවුරුහරි මහාන වෙන්නේ කියනට පපුව නවතිනවා. අපි දන්නේ නැහැ අපේ නෑදෑයෙකුත් නෙවෙයි. අනුමෝදන් වෙන්නේ නැහැ උතුම් දේ. ඉතින් ඒ නිසා මේ තවත් කෙනෙකුට සමාධිය වැඩෙනවා නම්, තවත් කෙනෙක් හොඳට සිල් රකින්නවා නම්, තවත් කෙනෙක් හොඳට බුදුන් ඇඳගෙන ඉන්නවා නම්, තවත් කෙනෙකුට දහම තේරෙනවා නම්, තවත් කෙනෙක් මිහිරට දහම් කියනවා නම් අනුමෝදන්ට ඕන. එක පිනං එක කුසලයක් මේ සම්බුදු බවට යනවා කියන වචනේ ඇහිලා තිරිසන් සතෙක් සතුට වෙලා ඊළඟ කියනවා සචේහි බන්තේ ගච්චේ යාසි සත්තු බුද්දස්ස සම්තිකේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ස්වාමීනි නිදුකානන් වහන්සේ. දැන් කාටද මේ කියන්නේ? මුගලන් මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගියොත් එහෙම මමාපිනං වචනේන සිරසා වජ්ජාසි වන්දතං අනේ අද්දික සිරසී තියලා වඳින්ට කාන්තක දිව්‍ය පුත්‍රයා වැන්දාන් කියලා. ඔය අපේ නැති ගුණය. කවුරුහරි රුවන්වැලි සෑය යනකම් ඔයාලා යනවා දපි තීලඟ මාසයන්ට ඉන්නේ. කවුරුහරි රුවන්වැලි සෑය යනවා කියනකොට අනේ බොහොම හොඳයි මම සිහි කළ වඳින්ට. එහෙම තමයි සද්ධාවන්තයෝ. ඔයා දඹදිව යනවද? අපි ඊළඟ පාරේ යනවා. අනේ දඹදිව ගියොත් මාව සිහි කළා ඒ බුදු බුද්ධ භූමිය වඳින්ට. වචනින් වන්දනා කරනවා මේ දෙවිවරු කරන දේවල්. අහම්පි දට්ටුන් ගච්චිසං ජිනං අප්පටි පුග්ගලං. ඒ අප්‍රති පුද්ගල වූ ජිනේන්ද්‍රයන් වහන්සේ වඳින්ට මාත්‍යන්ට ඕන. දුල්ලබන් දස්සනං හෝති ලෝක නාථාන තාදිනන්ති. ඒ තාදී අටලෝ දහමින් කම්පා නොවන බුදුරජාණන් වහන්සේලා දකින්ට ලැබෙන්නේ කලාතුරකින්. හැබැයි හරි පුදුමයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නිසාම දෙව්ලොව ගිය කාන්තක දිව්‍ය පුත්‍රයා තව මෙහෙනම් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ඇවිල්ලා නැහැ. ඒක තමයි දිව්‍ය ලෝකයේ ගිය ගමන් යම් ප්‍රමාදයක් වෙලා. හැබැයි මෙහෙම ඉතින් දිව්‍ය ලෝකෙ ඉපදිලා දැන් මේ පැය ගාණක් වෙන්න ඇති. සෝ කතඤ්ඤු කතවේදී සත්තාරං උපසංකමේ. මෙයා දපස්සේ දවසක මේ කාන්තක දිව්‍ය පුත්‍රයා පැරණි දේවල් සිහි කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. සුත්වා ගිරං චක්කුමතෝ ධම්ම චක්කුම් විසෝදේ. බුදුරජාණන් වහන්සේ ළඟ ධර්මයේ ශ්‍රවණය කරලා දහං ඇස පිරිසුදු කරගත්තා. ඒ දිව්‍ය පුත්‍රයා ආකාශයෙන් ඇවිල්ලා ගන්ධ කුටි දෙවුරන් විහෙරේ සැවැත්නවර. අපිට දෙවුරන් විහෙරට ගියාම ඕක මතක් වෙනවා. මෙන්න මෙතනදී මේ කාන්තක දිව්‍ය පුත්‍රයා ආවේ කියලා බිම පේනවා. දාන මණ්ඩල බිම තියාගෙන බුදුරජාණන් වහන්සේ කුටි ළඟම භාග්‍යතුන් වහන්සේ මෙතන නම් ඔය මේ ඔතන වැඳගෙන අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ලෝකයා කෙරෙහිම අනුකම්පායි. මේ තමයි අර මා උසගෙන ගිය කාන්තකස්සයා. දැන් දිව්‍ය රාජ්‍යයක් කියලා බෝධිසත්වෙක් කරෙන් ගෙනිච්ච පින. චතුරාර්ය සත්‍ය දේශනා කළා. මං ඔබේ පිටේ තියාගෙන කිව්වේ මං අර සසර සත්වයන් එතර කරන්න යනවා කියලා. මං අවබෝධ කරගත්ත ධර්මයේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යයක් ලෝකේ තියෙනවා. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. දුක නැතිවීම නැතිවීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. කියනවා කාන්තක මේ ජීවිත ගමන අපි ආවේ පළවෙනි වතාවට නෙවෙයි. ඔබ අස්වික් වෙලාම ඉපදෙලා තියෙනවා අනන්ත වාරයක් සසරේ. අනන්ත වාරයක් සසරේ. තිරිසන් ලෝකෙ ඉපදිච්ච වාර ගණන් කරන්න බෑ. ප්‍රේත ලෝකවල ඉපදිච්ච වාර ගණන් කරන්න බෑ. ජාති ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් දුක් විඳ විඳ ඔබ යන්නේ. මෙයයි දුක. මේක දුකේ හට ගැනීම. මේක දුකේ නැතිවීම. දුක නැතිවීම මාර්ගය කියලා ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට සෝතාපන්න වුණා. සෝතාපන්න වෙලා ධන ගහලා භාග්‍යතුන් වහන්සේට වඳිනකොට ආයි දැක්කා. එදා අවසාන දවසේ දැක්කේ මොකද්ද?
මොකද දැක්ක අවසාන දවසේ? කාන්තකස්සය අවසාන දවසේ මොකද්ද දැක්කේ? සිරිපතු. තඹ පාට නියතියෙන රත්තරම් පාට සිරිපා සංගල් දැක්කේ. එක තම අවසානට දැක්කේ. දැන් මේ වඳිනකොට සෝතාපන්න සසරින් නිදහස් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණිලා මාර්ගඵල ලැබලා වඳිනකොට ඉස්සෙල්ලාම දැක්කේ මොකද්ද? සිරිපා සංගල්. මට ඉතින් මේ විමාන වස්තුව, කාන්තක විමාන වස්තුව කියාගෙන යනකොට මට හිතුණා, අනේ දැන් මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. ඇයි එදා අත් දෙක නැති නිසානේ ලෙවකෑවේ? එදා අත් දෙකක් නැති නිසා දිවෙන් ලෙවකෑවා. මං කල්පනා කළා දැන් මොකක් වෙයිද කියලා. ඒ සිරිපා දෙක දකිනකොටම ඒ දිව්‍ය පුත්‍රයාට දිව්‍ය හස්ත දෙක පෙනුණා. භාග්‍යතුන් වහන්සේ ළඟ බඩ ගාලා සිරිපතුල් වලින් අර සිරිපතුල් අත් දෙකෙන් මෙහෙ මැල්ලුවා. අල්ල නල්ල තියලා ඇඳා. තිරිසනෙක් වෙලා දිවෙන් ලෙව කෑවා. දැන් දිව්‍ය අත් දෙකක් ලැබුණා. ඒ දිව්‍ය අත් දෙකෙන් බුදු සිරිප ඇල්ලුවා. කොච්චර වාසනාවන්ත. තඹ පාට නියපොතු තිබෙන රත්තරම් පාට සිරිපා සංගල. ඔය සිරිපා සංගල වඳින්ට කොච්චර පිනක් තියෙන්න ඕනේද? මට නම් හරි ආසයි සිරිපා වඳින්ට. ඒ සිරිපා ළඟ වැඳගෙන ඉන්න ඇත්තන් කියලා හිතෙනවා. පොළොවේ උස් තැන් පහත් වෙනවා, පාත් තැන් උස් වෙනවා ඔය සිරිපා සංගල තබනකොට. එක පියවරක් අනර්ථයේ පිණිස තබලා නැහැ. එක පියවරක් තමාගේ පෞද්ගලික කාරණයක් පිණිස තබලා නැහැ. සෑම පියවරක්ම ලෝක සත්වයාට හිතසුව පිණිසයි. ඒ සිරිපා සංගල තැබුවොත් යම් ගමනක් වඩින්ට මහමේරු පර්වතයේ වුණත් දෙබෑ වෙලා භාග්‍යතුන් වහන්සේට මාවත හදනවා. භාග්‍යතුන් වහන්සේට ඉතාමත් දීර්ඝ ගමනක් නම්, බොහෝ දුර ගමනක් නම්, ඒ මොහොතෙන් යන්න ඕන කියලා හිතෙනවා නම් මහමේරු වුණත් ඊළඟ සිරිපා ළඟට පැමිණිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ඉරිදීන් පොළොව පලාගෙන නෙළුම් මල් පිපෙනේ වතුරුදහන් වෙන මිසක්කා තබනා තබනා සිරිපා පිළිගන්ට මහ පොළොව පලාගෙන නෙළුම් එන්ට සූදානමින් සිටිනවා. දෙවියන් බඹුන්ගේ දිව්‍ය මාණික්කමේ රශ්මියෙන් නැහැවුන සිරිපා සංගලක් තියෙන බුදුරජාන් වහන්සේට දෙවියෝ බ්‍රහ්මයෝ ඒ සිරිපා සංගලයි පිළිගන්නේ. පින්වත්නි, ඔබ මොකක්ද අහලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ මෞකුසින් සිදුවක් කුමාරයා ඉපදෙනකොට මේ ලෝක ධාතුවේ මිනිස්සයා ඉස්සල්ලාම දැක්කේ මොකද්ද? මෞකුසින් දරුවා එළියට එනකොට මොකක්ද දැක්කේ? සිරිපා සංගල. සාමාන්‍ය දරුවෙක් ඉපදෙන්නේ ඔළුව තමයි ඉස්සල්ලා ඉපදෙන්නේ. මහා බෝධිසත්වයෝ අම්මගේ කුසේ ඉන්නේ පළඟක් බැඳගෙන මෙහෙම. දස එකඩ මාස ගියාට පස්සේ මහා බෝධිසත්වයෝ අත් දෙක මේ පහළට දාලා සිරිපා සංගල ඉස්සරහට දික් කරනවා. මවකුසින් ඉපදිනවා. මේ මිහි මණ්ඩල ඉස්සෙල්ලාම බුදු කෙනෙක්ගේ දකින්නේ සිරිපා සංගල. මේ කාන්තකස්සයා, කාන්තක දිව්‍ය පුත්‍රයා ඒ සිරිපා සංගලයි වඳින්නේ. ඊළඟට ඔබ කුමක් දහලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහේ මේ ලෝක ධාතුවට අවසානෙටම පෙනුන ශරීරංගේ මොකද්ද කියන්නකෝ? මොකක්ද අවසානෙ පෙනුනේ? සිරිපා සංගල. ඇයි දවස් 7ක් රන්දිනේ භාග්‍යතුන් වහන්සේගේ දේහයේ රන්දිනේ තැන්පත් කරලා සඳුන් දරවලින් වහලා චිතකී දල්වන්න හදද්දි දල් වෙන්නේ නැහැ. ඇයි ඒ? මහා කස්සප මහරහතන් වහන්සේ වැඩලා නැහැ. මහා කස්සප මහරහතන් වහන්සේ වඩිද්දි, මහා කස්සප මුනිඳුන් වඩිද්දි ඒ චිතකේ හත්වතාව ප්‍රදක්ෂිණා කරලා හිතෙන් හිතුවා මෙතන තමයි සිරිපා තියෙන්නේ කියලා. ස්වාමීනි, දැන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වඳින්ට ඇත්තන් කියලා හිතනකොටම අර සඳුන් දර දෙබෑ වෙලා, රන් දෙන දෙබෑ වෙලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සංගල මතු වුණා. මහා කස්සප මුනිඳුන්ගේ නළලී පිහිටියා.
ඒ අවසරයෙන් සිය ගණන් සංඝයා බුදු සිරිපා ස්පර්ශ කළ වන්දනා කරලා තියෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ මිහි මණ්ඩලයට වඩිද්දී ඉස්සල්ලාම පෙනෙන්නේ සිරිපා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ දැවෙද්දී අවසානට පෙනෙන්නේ සිරිපා. තව එක පැත්තක්, මහා කාශ්‍යප මුනිඳුන් බුදුරජාණන් වහන්සේ සොයාගෙන ඉද්දී ඉස්සල්ලාම වැන්දි කුමක්ද? සිරිපා. අවසාන මොහොතේ වැන්දි මොකද්ද? ඒ සිරිපා. භාග්‍යවතුන් වහන්සේගේ රන්වන් රන් සිරිපා. කාන්තක දිව්‍ය පුත්‍රයා නල්ල තියලා වන්දනා කරනවා. වන්දනා කරලා බලාගෙන ඉඳලා එහෙම අතුරුදහන් වෙලා ගියා. ධාතු කරඬුවක් අතේ තියාගෙන සෙල්ලම් කරන්න එපා. සමහර ගෙවල් වල ඔහේ දාලා මේක රැල්ලක් කියලා හිතන්න එපා. ගෙදර ධාතුන් නම්සල වන්දින එක ගෞරවයක් තියෙන්න ඕන. යශෝදරා උත්තමාවියගේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙලා පිරිමි කෙනෙක් ඇල්ලුවා නම් ඒ පිරිමියාගේ බෙල්ල ගැලවෙනවා කියනවා. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ඇල්ලුවොත්, යම් ගෙදරක ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් එක්කෝ ඒ ධාතුන් වහන්සේ ස්පර්ශ කරන්න ඕන සමම් පිච්ච මලෙන්, එහෙම නැත්තම් රන් හැන්දෙන්. මේ මිනිස්සු පස්ස පැත්ත හෝදන අතින් මල්ලනවා. කොහේ ගිහිල්ල එපදීද දන්නේ? ඔහේ ධාතුන් වහන්සේලා. අගක් මුලක් දන්නේ නැතුව ධාතුන් වහන්සේලා අතට ඇරන් මේ හොඳයිද නරකයිද ඇත්තද බොරුද? දැන් එයා ධාතු විශේෂඥ, එතකොට මොනවා දැනගෙනද මේ අභිධර්මයක් අවබෝධ කරන්ට යනවා ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය නැතුව? ඇයි තමන්ට එන බෙහෙත් පෙත්ත චෙක් කර කර දොස්තර මෙහෙම යවනවා? ඇයි? යා දොස්තර නිසා. එයා තමයි ඒවා නියම කරන්නේ. බෙහෙත් පිටි වගේ අල්ලනවා. සසරේ යන කෙලෙස් සහිත මිනිසු කරඬු ඔහේ අරන් යනවා. මේ බෑකේ දාගෙන මොළුබුළුවල තමන්ට බැරි නම් උතුම් වන්දනාවල් කෙරෙන තැන් වලට පූජා කරන්න නිකන් ගෙවල් වල මුල්ලි දාලා සෝබනේට ඉඳලා පව් කරගන්න එපා. සමහර මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් ධාතු හොයනවා. දැන් මම දන්න අර මේ පිරිසක් ඉන්නවා කතා කරන්නේ අභිධර්මයේ. ගෙදර ඉන්ටර්නෙට් එකෙන් තමයි ධාතුන් වහන්සේලා හොයලා කොහෙදෝ තියෙන ටිකක් ඔය මොනව හරි අරන් එලා. මම බැලුවා වැලි කැට. ඉන්ටර්නෙට් එකෙන් ධාතු හොයනවා. ඉන්ටර්නෙට් එකෙන් ධාතු හොයාගෙන ගිහිල්ලා මේ අරන් එන්න එහෙම තියෙද ලෝකේ? දෙවියන් බඹුන් කී දෙනෙක් මාගේ ශාස්ත්‍රුන් වහන්සේට පැහැදුනාද? බුදුරජාන් වහන්සේට දන් පූජා කළා කී දෙනෙක් දෙව්ලොව ඉපදුනාද? එක ධාතුන් වහන්සේ නමක් වඳින්න නාගයෝ කී දෙනෙක් බලාගෙන ඉන්නවද? ඒකයි උතුම් ධාතුන් වහන්සේලා අගෞරවයෙන් පාවිච්චි කරන්න එපා. ධාතු කරඬු අගෞරවයෙන් වඩම්මන්න එපා. මහා බෝධිසත්වෝ ගෞරවයෙන් වඩම්මපු තිරිසනා දෙව්ලෝ ඉපදුනා නම් ශාස්ත්‍රුන් වහන්සේ ගෞරවයෙන් වඩම්මන කෙනා කොයි ලෝකෙ ඉපදෙයිද? ධාතු කරඬුවක් වඩම්මනවා කියන එකට වෙනම ඇත්තු පහළ වෙනවා. ධාතු කරඬුව වඩම්මන වෙනම ඇතෙක් පහළ වෙනවා මනස ලෝකෙ. දිග දල තියෙන ඇතා. ඒ ඇත්තු ඉපදෙන්නේ දෙව්ලෝ බුදු කෙනෙක්ගේ ධාතු කරඬුව ගෙනියපු පිනට. ධාතු කරඬුවක් වඩම්මන්න ලැබුණොත් හිතන්ට මංගල හස්තියෙක් වගේ මම මේ ධාතු කරඬුව වඩම්මන්න ඕන කියලා. ධාතු කරඬුව පිටේ තියෙද්දී සුදු ඇතිරිල්ල නැතුව නුවර දළදා මාළිගාවේ ඇතා පය තියන්නේ. මහා බෝම්බ පිපුරුවත් ආපහු හැරිලා දළදා මැදුරට කරඬුව රැගෙන එනවා. අපේ මනසෙක් ධාතු කරඬුව අරන් යනකොට බෝම්බයක් නෙවෙයි රතිඤ්ඤක පත්තු කරා නම් කරඬුව විසිකොල්ලා මිනිසුන්ගේ එකපාරම චිත්තාවේගයක් විදිහට තමයි මේක උපදින්නේ. ශ්‍රද්ධාව හිතේ පිහිටන්නේ. ඒ නිසා ලේසි නෑ. දැන් තේරෙනවා නේද ශ්‍රද්ධාව කියන එක ඕන, ගෞරව කියන එක ඕන. ඒ කියන්නේ අමෝතු ශ්‍රද්ධාවකුත් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ ගුණ වශයෙන් දැනගෙන
මේ මේම ඉගෙන ගන්න ඕන. මේ ඉගෙන ගන්නේ ශාස්ත්‍රු ගෞරවය, බුදුරජාන් වහන්සේ කෙරෙහි පිහිටන ශ්‍රද්ධාව. පින්වතුනි, මේ නිවන් මාර්ගය ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාවෙන්, ශාස්ත්‍රු ගෞරවයෙන්. ඇයි ඒ? මගේ වචන යන්නේ බුද්ධ වචනේ තියෙනවා, සද්ධා බීජං තපෝ උට්ටි පඤ්ඤාමේ යුගනංගලං. ශ්‍රද්ධාව නැමැති බීජයක් තියෙනවා නම්, සීලයේ නැමැති වැස්ස වැටෙනවා නම්, ප්‍රඥාවෙන් කුඹුර හාලා තියෙනවා නම්, ඒ බීජය පැලවෙනවා. කුඹුර හරි අගේ හානකට මොකද කරන්නේ? නිසරුදේ යට යවලා සරුදේ උඩට ගන්නවා. පොළොව බුරුල් කරනවා. නිසරු දේවල් ඔක්කොම පැත්තකට දානවා. ප්‍රඥාව කියන්නේ ඒකයි. සරුදේම උඩට ගන්නවා. ප්‍රඥාව නිසරු දේවල් ගන්නෑ. මොකද නිසරු දේ? අනිත්‍යගේ උපාදූප. අනිත් එකා ධර්මය එනවා. මම භික්ෂුවක් විදියට මෙහෙම කිව්වට අපේ පෞද්ගලික ජීවිතයේ මේක එකකට බැන බැනින්ට උවම නවන්නේ නැහැ. මේකේ කෙනාට බැන බැනින්ට විදිහක් නැහැ. මොකද්ද? මේ මාන්නෙන් ඉන්න, ඉරිසියාවෙන් ඉන්න, කොරෝදෙන් ඉන්න මිනිස්සු ඉන්නව නේද? අපිත් ඔය වගේ ඉඳලා තියෙනවා. ඔය වගේ හිටපු නිසා තමයි මෙච්චර බුද්ධ ශාසන අපිට අහිමි වුණේ. අපි සුදුනෝ වගේ අනිත්යෙන්ට ඇඟිලි දික් කරන්න බෑ. ඕක තමයි ඇත්ත කතාව. අපි සසරෙම හිටපු නිසා කාටවත් මිනිසුන්ට චෝදනා කරන්න එපා. එක එක්කෙනාගේ ඇදකුද හොයන්න එපා. අපිත් සසරෙම හිටියා. අපිත් බණ කියන අයට බැන්නා. අපිත් සසරේ ගුරුවරුන්ට ගැරෙව්වා. අපිත් සසරේ ගුරුවරයා පාගල තමන් ලොක්ක වෙන්න හැදුවා. ඒ නිසා සසරට වැටුණා. උතුම් සත්පුරුෂ භූමිය අහිමි වෙලා ගියා. අපිත් සසරේ කරගත්ත දේවල් වලින් තමයි අපිට බුදුරුව අහිමි වුණේ. මේ අවස්ථාව මඟහැරෙන්න දෙන්න එපා. ඔක තේරෙන්නේ ප්‍රඥාව උපද්දව ගන්න ඕන. නිසරු දේවල් යට යනවා, සරු දේ උඩ එනවා. ආචාර්ය ගෞරව වෙනවා. දහම කියා දුන්න කෙනා මහමෙරක් වගේ පේනවා. සසරේ යන අපි වැලි කැටයක් වගේ පේනවා. ශාස්ත්‍රෝන් වහන්සේ මහමෙර උඩට ගියාට පස්සේ පේන මහමෙරක් වගේ පේනවා. ශ්‍රී සද්ධර්මයේ මහමෙරක් වගේ පේනවා. ආර්ය සංඝයා මහමෙරක් වගේ පේනවා. සමහර ගම්වල බලන්න උපාසක අම්මලා හාමුදුරන්ට කතා කරන්නේ ගෙදර මිනිහට වගේ. ගානටේයි කර්මය. මේ අවස්ථාව මඟහැරෙන්න දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන වචන කියලා දිවුරන්න එපා. ඒ කර්මය එනවා. උදාහරණයක්. පින්වත්නි, මේ රුවන්වැලි සෑයට යනකොට, ජයසිරි මහ බෝධින් වහන්සේ යනකොට, ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනකොට, මේ කොල්ලු කුරුට්ට, කොල්ලු කුරුට්ට නම් දාන්නකො පැත්තකට, මේ ආච්චි අම්මලා, ඇයි මේ දුවලා රට ඉඳලා ටෙලිෆෝන් වල මෙච්චර ලොකුයි? මේකේ ඔබනවා කැමරාව, මෙහෙම අල්ලනවා රුවන්වැලි සෑයට, මෙහෙම අල්ලනවා. මාගේ බුදුරජාණන් වහන්සේ මෙන් ඉස්සර වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ මාවතේ වඩිද්දී, බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ හරහට පෙරිල්ල හිටිය එක කෙනෙක්, සුප්ප බුද්ධ රජ්ජුරු. බුදුරජාණන් වහන්සේ වඩිද්දී ඒ මාවතේ හරහට පෙරිල්ල හිටිය සුප්ප බුද්ධ රජ්ජුරු මහා පොළොව පලාගෙන නිරේට ගියා බුදු කෙනෙක් ඉස්සරහා. එනම් බුදු කෙනෙක් ඉස්සරහා මෙහෙම කැමරාවක් උස්සන එක කොහේයිද? දැක්කද වැරදිච්ච වැරදිල්ල? බයේ බෑ මේ සිද්ධි. ශාස්ත්‍රු ගෞරවේ නැතිවීම, මේ හරිම බයයි. එනිසා බුදුවරු ළඟ, ඒ කියන්නේ බුදුවරු ගාව ඇයි එච්චර බය? කියන්නේ එච්චර මේකක් තියෙන්නේ ඇයි? කලාතුරකින් ලෝකෙට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ධර්ම විනය දන්න මහා තෙර භික්ෂුන් වහන්සේලා ධර්ම විනය සූත්‍ර අභිධර්ම කියලා මේ ධර්ම විග්‍රහ කරගෙන කතා කළාට, මේ එක බණපදයක් අහලා, එක සූත්‍රයක් අහලා, සූත්‍ර වැරදිද අභිධර්මය හරිද වාද කරන්න යන්න එපා.
සූත්‍ර වැරදි අභිධර්මය හරිය කිවොත් බුද්ධ වචනයක් ගරහලා තව බුද්ධ වචනයක් අල්ලන්ට යන්න බෑ. අභිධර්මය වැරදි සූත්‍ර විනේ විතරයි හරිය කියලා මේ මොකක්වත් නොදන්න එවුන් කියලා නිරේ උපදිනවා. දැන් අපෙන් ගත්තත් අපි ගෝලුවෝ, අපිත් ඒවා විග්‍රහ කරන්න යන්නේ. අපිට මේ ධර්ම විනය කියලා දෙන අපේ ගුරු ස්වාමීන් වහන්සේ මේ ධර්ම විනය 15 වතාවක් 20 වතාවක් කියලා තමයි ධර්මය විස්තර කරන්නේ. එතකොට මේ කොහිවත් යන ගිහියෙක් මේ රේඩියකින් බණ ටිකක් අහලා යනකොට CD පටියක් දාලා එයා ධර්ම විග්‍රහ කරන්න යනවා. මිනිස්සු ගොඩාක් පව් කරගන්නවා මාන්නේ නිසා, අහිංසක නැති නිසා. මතක තියාගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා යම් දෙයක් කියද්දි අනිත් අය කියද්දි බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා, ස්වාමීනි අහවල් කෙනා මෙහෙම එකක් කිව්වා, මං ඒක ප්‍රතික්ෂේප කරන්න ගියෙත් නෑ, පිළිගත්තෙත් නෑ. බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍රම කෙනා අපි කවුද? අපි කවුද? ඒ නිසා ශාස්ත්‍රු ගෞරවය ඇති කරගන්න, බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ තියෙන්නේ වාද කරන්නට නෙවෙයි සරණ යන්න, ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ වාද කරන්නට නෙවෙයි සරණ යන්න, අහිංසක වෙන්න, අහන අහන බණපදේ තමන්ටම ගන්නට වාද කරන්නට යන්න එපා. ඒ කියන්නේ පින්වත්නි, මේක මේ හදලා ඉවර කරන්න පුළුවන් ලෝකයක් නෙවෙයි. දැන් කෙලෙස් වැඩි වුන් ඉපදෙන්නේ, මහා පින්වන්තයෝ ඉපදිලා ඉවරයි. මේ තමයි අවසාන යුගයේ. අඩුම තරමේ බුදු සිරිපා සඟලට පැහැදිලාවත් දෙව්ලෝ යන්න. භාග්‍යතුන් වහන්සේගේ උතුම් 13 වහන්සේලා ගෞරවයෙන් වැඳලා පුදලා දෙව්ලෝ යන්න. උතුම් බෝධීන් වහන්සේලා උතුම් 13 වහන්සේලා වැඳලා දෙව්ලෝ යන්න. හැබැයි ඒ දෙව්ලෝ යන්න කියලා මේ කියන්නේ පංචකාමයෙන් අන්ධ වෙන්න නෙවෙයි. මැරෙන මිනිසයා ඉපදෙන්නේ දුක්ඛිත ලෝකවල. සංඝයාට බැනීම, ධර්මයට ගැරහීම ගැන කවර කතාද? පිරිත් දවසක මම පිරිත් ටිකක් කිය ඉන්නකොට මේ මිනිස්සුගේ ඇඟට ඔන්න දිට්ටියක් ආවා. ආපු ගමම්ම මුළු පැත්තම අසූචි ගඳ ගැහුවා. මම ළඟ ඉන්න අයට කිව්වා, අම්මෝ මේ බලන්නකෝ මේ කාපු ගමම්ම ගඳ ගැහුවා. ගඳ ගහලා ඇඟේ කුෂ්ඨ හැදිලා හූර හූරනවා මෙහෙම. කටින් කෙල සෙම පෙරේතයාගේ පණුව වැටෙනවා. ඊට පස්සේ මං ඇහුවා, මේ මොකද්ද උඹ කරපු පාපේ කියලා. අම්මට ගැරෙව්වා කිව්වා. අම්මා මතක් කරලා බැනලා. ඔන්න හොඳ වැඩ වෙනේවා. ඊළඟ ගමේ මිනිසුන්ට බැනලා මොකක් හරි ඇදයක් කිව්වා. ඒකෙන් කිව්වා මේ අසූචි ගඳයි කටෙන් පණුව වැටෙන්නේ. එහෙනම් සංඝයාට ගැරෙව්වොත්, ධර්මයට ගැරෙව්වොත්, බුදු පිළිම වලට ගැරෙව්වොත්, වෙහෙර විහාර වලට ගැරෙව්වොත්, බණ වලට ගැරෙව්වොත් පාපේනවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්, ධර්මයේ පහළ වෙන්නේ කලාතුරකින්, සංඝරත්නයේ පහළ වෙන්නේ කලාතුරකින්. හිත පහදව ගන්නට ශ්‍රද්ධා බීජි. හිත පහදව ගන්න නැතුව සිල් රකින්න නේද? වැස්ස වැටෙනවා, බීජයක් නැ. මොකද්ද පැලවෙන්නේ දැන්? ඊට පස්සේ අභිධර්මයේ හොයනවා, විදර්ශනා හොයනවා, මේ කුඹුර අහන්න හදනවා. වැස්සත් නැ, බීජෙත් නැ. මොකද්ද දැන් කරන්න හදන්නේ? බීජ ඉස්සෙල්ලා තියාගන්න. ශ්‍රද්ධා බීජං. ඔන්න ඔය ශ්‍රද්ධාවට සීලේ රැක්කොත් වැස්ස වැටෙනවා, අර බීජයට වතුර වැටෙනවා. පඤ්ඤාමී යුගනංගල පොළො හොඳට හාරලා පදම් කරගන්න ප්‍රඥාවෙන් පැලවෙනවා. ලැබෙන ඵලය මොකද්ද? අමහා ඵල ලැබෙනවා. හරි පුදුමයි. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේට පහදින් ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා මේ වෙනකොටත් ඉන්නවා. සමහරට ඉහළ මාර්ගඵල වඩලා ඇති. ඒ කියන්නේ ඒ දිව්‍ය ලෝකවල නෑනේ ෆේස්බුක් නෑ, TV නෑ, ඉන්ටර්නෙට් නෑ, මොකක්වත් නෑ. කිසි කලබැගෑනියක් නෑ.
ඒ ඇත්තන්ට දිව්‍ය රාජකාරි තියෙනවා, ඉතිරිවෙනකින් භාවනා කරනවා, ධර්මය සාකච්ඡා කරනවා. මඟපල් ලබල ඇති එතනින් ඉහලට. ඉතින් ඒ නිසා හිත පහදවගන්න පළවෙනි දේ සරණ යන්න තුනුරුවන්. තුනුරුවන්ගේම ගුණ කියන්ට අනිත් අයගේ දේවල් හොයන්ට එපා. ටික ටික මේ දහම ජීවිතයට ගලපගෙන අඩුපාඩු ටික ටික හදාගෙන සිල් රකින්ට ටික ටික හදාගන්න. ඊට පස්සේ මේ කියවන දහම හොඳට අහගෙන ඉඳලා අනිත්‍ය වෙන ලෝකය ගැන කල්පනා කරන්ට. ගං වතුරෙන් ගහගෙන යද්දී, නහයි ගිහිල්ලා පස්වලට යට වෙද්දී, මේ ලෝකෙට එක එක විපැත්ති වෙද්දී, අපි අතර වින්නැහියන් වෙද්දී, මේ ලෝකේ අනිත්‍යයි කියලා හිතන්ට, මේ ලෝකේ අනාත්මයි කියලා හිතන්ට, මගේ වසඟේ පවත්තන්ට බෑ කියලා හිතන්ට, මේ දුක් විඳින ලෝකෙන් නිදහස් වෙන්න ඇත්තන් කියන සිතිවිල්ල හොඳට කාවද්දගෙන මැරෙන්න. ඉතින් ඒ නිසා මේ ගවම් මාර්ගය ආරම්භ කරන ශ්‍රද්ධාව අපේ හිත තුළ දියුණු කරගෙන අමාඵල නෙලා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. අද දින මේ උතුම් ධර්මයේ ධර්ම දානය සිද්ධ කරන්නේ දිනේෂ් නානායක්කාර මහත්මයා, ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා. දිනේෂ් නානායක්කාර මහත්මයාත් ඒ වගේම කලානි නානායක්කාර යන දෙපළ තම දියණියවරුන් වන හිරුකි යුසාරා, ඒ වගේම ශ්‍රද්ධා මිත්සුකි, ඒ වගේම යසෝරාවි දිව්‍යාංගනා සහ නිලුෂි නානායක්කාර මෙනවියට ආදී පින් අනුමෝදන් කරන්ට, සිත ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම සිඩ්නි නානායක්කාර සහ ශ්‍රියානි නානායක්කාර යන දෙපළ ගේ මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්ට. ධර්මවංශ විජේසුන්දර සහ හරසා විජේසුන්දර යන දෙපළටද එම දෙපළගේ මියගිය දෙමව්පියන්ට පින් දෙන්නට. ඒ වගේම සතියකට පෙර මිය පරලෝගිය නිහල් අමරතුංග මහත්මයාට පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත් බලාපොරොත්තු වෙනවා. පළමුවෙන් පින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. කාන්තක දිව්‍ය පුත්‍රය ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. දිව්‍ය යසීසුරෙන් වඩා වර්ධනය වෙත්වා. ශ්‍රද්ධා ශීලාදීන් වැඩිත්වා. දෙවියන්ද මේ පින් බලෙන් සැපවත් වී මේ ඇත්තන් දෙහැමින් රැකගනිත්වා. අමා නිවනින් සැනසීත්වා. සා සා.